බ දෙසනක් ොබහැද ආටම. අද පත්තරේ විස්තරයේ අද පත්වල තයෙන විස්තර ඔබට ඉදිරි පත්කරන්ඩ අද්දේ අප දුටු ආ පත්තර ගණනාවක් ප්‍රධාන ශිෂ්‍ය පාටය බවට අර වාහන වැරදි පිළිබඳව කතන්ද රයාාර ගෙන නවා. එකක් දෙකක් තුනක් නෙවෙයි හතක් ගැන කතාවක් ඒයාාව. වාහන වැරදිහතකට අවම දඩයක් ඒ රෝපියල් විසි පන්දසක් කියලායි කියවුනේ. සැහැන ඉහල මුදලා. අපි ඒ නිසාම එතනි නාානම් භේගනටයි සෝදානම් වෙන්නේ පත්තර ගණාව ප්‍රධාන ශේෂපාට විදියට ඇදටවා පත්තරකිපයකෙන් නඋපටා ගන්නම් පළමුුව ලංකාදී පත්තරේ ප්‍රධාන ශේෂය. අද ලංකාදී පේම කාරණාව පල කරන්නේ මෙ මේ වච්චන බලින්. වාහන වැරදි හතකට දඩියය විසි පන්දාහයි. රංජෙන් කස්තු නිසා මහින්ද නි්ෂං කයිලියන්. මෙන්න කතන්දරේ ගු දුර ලපත්‍රයක් නොමැතිව රියධාවනය වම්පසින් ඉස්සර කිරීම. රේදුරු බලපත්ත්‍රයක් නොමැති අයකොට රත්තධාවනයට ඉඩදීම දුම්රි අආරස්මාර්ග නීති උල්ලංකනය කිරීම. බිමත්ව රියධාවනය අධික වේගේ රක්ෂණ සාතිකය නොමැතිව රියධාවනය. වාහන බර දිහතකට දඩිය විසිපන් දාසයි කියලා පත්තරේ වාර්තා කරනාාකාරයයි දක්නට ලැබෙන්නේ. ර්ගනීති උල්ලංගනය කිරීමේ බර්පතල වැර දිහතයක් සඳානියම කරන අහුම දඩ මුදල් රුපියල් විසිපන් දස් දක්වාගේර දැවීමට මුදල් අමාත්‍ය රවිී කරණනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒයේ මුදල් අමමාත්‍යංශයේදී පවැති සකච්ඡාවකදී එකග තාාවකට එල මුුණු බව එමා මාත්ත්‍යංශයේ නිවේදනය කරවා. උටමතකයි වැර දිහතාක් ගැනයි දඩය ඒ විසි පන්දාසකට නැගත වෙනනාකාරයක් දක්නට ලැබෙන්නේ එනිසාම බේපලිබඳව දැඩිය අවධානය වෙන දාට වඩා යොමු කරන්න අද රිවිර ප්‍රධාන ශේෂ්පාටට මේ යන්න්‍යයා දන්නන්නේ මකද ඒතුළෙන් එවල්ලෙස දැඩිය අවධානයක් යොමුකිරීම තුළින් ප්‍රථවාහන අනතුරු අවම කරගැනීමේ හැකියාවත් ලැබෙනෝ. රත්තවවාහන වැර දිහාතකට අවම දඩිය විසි පන්දාාසයි. ලියයන්න නිමල් කොඩිත්තුවක්ු. යදුු බලපත්ත නොමැතිවීම, අධික වේගේෙන් පැදවීම රක්‍ෂණ නිසාහතිකේ නොමැතිවීම බීමමත්වරිය පැදවීම බලපත්ව නොමැති ආයිකොට රිය පැදදිවීමට එඩ සැලස්සවීම වමය නිස්සර කිරීම දුම්බ්‍රියගේට්ට ආශිතව අනාරක්ෂිතවරයේ පැදවීම. ඒ, කාරණා හත එකම හතක්නේ පත්තර තුන කලිගුවට එක මහතක් හැවයිවා නැවත නැව තපිබඳ ඔබට මතක් කරන්නේ කටපාඩම් උනම උබට වටනවානේ දැනවන්. බෙතරන සඳධන් කිරීමක් කරන කාරණා බලන්න බලංගු රේදුරු බලපත්‍රයක් නොමැතිවරයේදාවනය කළත් රෘපයාල විසිපන්දාාසයි දඩේ. රේෙදුරු බලපත්‍රයක් නොමැතියකොට රතදාවනයට එඩ දුන්නත් විසිපන්දාාසයි. දෙපත්තම ගාණන විසි පන්දාාසයි. මෙ අද මෞබ් මේ වාර්තා ක නො මේ විදියට. මීට පස්සේ කාරණාහත ලියනෝ දඩේ විසිපන්දාාසයි. ප්‍රේමලාල් විජය රත්දලියන්. ඒ කාරණාහත බෞ්ිමිලිය පපආකාරයක්ත් අපි බලන්න සූදානම් වෙනවා බීලයිලවුවෝත්. හයිියෙන් ගියොත් වබෙන් නිස්සර කලොත් ලයිසන් නැතිවගගේියොත් ඉන්ස්ුවරන්ස් නැතුවගියොත් නාරක්ෂතලෙස දුම්රි හරස් පාරයෙන් දැම්බෝොත් ඩේ විස් පන්දාාසයි කියලා පත්තරේ වාර්තාක ලති බනා කාරයතමයි ඔබට දක්නට ලැබෙන. බතකයි දැන්න ඔබට කරුණු කාරණා කීපේ. යාතරෙ ලංකාදී පෙළියනවා මාර්ග දඩ නංවන්න ළඟදීම පනතාක් සුජි තෙවාාජුලිගේ සහ ආරිිරත්වරන බහුල්ලියන් මාර්ග දඩ වැඩිකිරීමට අදාල පනතක් ළඟදීම ඉදිරිපත් කර බව අධි කර බුද්සාස නමාත්‍ය චර විජ්‍යදස රාජ පක්ෂමහතා පලින්තුේයේදඒයේ සදහන් කන්නනෝ ඇමතුවරයා මෙසේ පැස්වේ අයවැෑ ර්ක ස භවස්ථා විවාධයේදී කියලා වර්තා කරනාකාරයක්ත් දක්නට ලැබෙනු. අවම ගණන් හිලාව පිළිබඳව කතාකිරීම මක්කලා වැන දිහතක් ගැන. ඒ අතරය ඔබ දන්නවා අර වාහනයක් තමන්ගේ නමට නැතුව වෙනත් අගේ නමකින් පදවනවාන් නම් එපිලි බදවවිදධ ගැටලළුමත්වන්ට පුළුවන් කාලයක් දුාඒක තවරා ගැනීමට සහන කාලයක් විදියට නම් කළේ ඕක ළඟද අවසන් වනවා පවරගත්ත නැත්තම් තමන්දුවන වාහනය තමන් ගෙනනවට වෙනත් කෙනෙෙ නමටරන්තයෙන්නේ මෙන්න කාලේ වාහන පැවරුම් සහතික සහන කාලේ තිස්ශ්‍ර නිදාවවසන් ජයන්ත සමර කෝන්ලියන්. හන පැවරුම් සාහතික නනි්‍යාන කූල කර ගැනීම සදා ප්‍රථම් වට ලබාදුුන් ාසතුනක සහන කාලසේීමබ මෙම තිස්ශ්‍රනනි දායින් අවසන් වන බව බෝටරත කොමසා රිස් පර්ත්මේන්තු සදහන් කිරීමක්ක නවා. අදකවද අද විසිදවෙනනිදත් දවස් අතක් තිේෙනවා මේ පැවරුම් ලබාගඩවා නම් ඔබට වාහන ගැනයි ආරම්භයට කතා කළේ ඊළඟට කතා කරන්නේ සෞධියයින් දන් මෙයාාපපු කෙනෙක් ගැයි. ෞදයේදී මරණ දන්ඩුවම නියම වී බේරුුණ ගලේවෙළ කත ඒ, වෙනිතායම් ගමගේ වාර්තා කරන්. වද ආාබේද රණ දන්ඩුව නියම වී සිටි තවත් කාන්තාවක වෙනුවෙන් පෑලක් ඉදිරිපත්කර ඇෑ නිදස්රගැීමට ශ්‍රීලංකා විදේශේවා නයුක්තිකාරයංශයහ එරට ශ්‍රී ලංකා තානාපති කාරයාලේ සමත්වෙලාතිබෙනවා ගලය වෙල පදිංචි විසි නමහැරදි එක්දරු මවක්ක මෙසේ මගණ දඩුවමින් බේරගෙන ඇති අතර ඒකුද්ද ෙරටට පැමිණි ඇති පුවතත් වාර්තා කර නාකාරය අයිදක්නට ලැබන්නේ. අඳ ලංකාදීපේ අරය වාහන ගැන කතාවදාපුූ ප්‍රධාන ශිෂපටයට එහ පැත්තේ නිකක්ලියනවා භාර්ග භාධකයක් තිේෙනවා මේ කතාවේ පොලිසියයින්වා මිරිස්කුඩු තියනවා. ාර්ග භාධකයයි පොලිසියි සම්බන්ධ වෙන හැවැයි මෙතැන්ට මිස්කුඩු සම්බන්ධ වඩෙකෝමද. ඒකතම අපිට බලන්නතයෙන්නේ. භාර්ග භාධකයේදී පොලිසියට මිරිස්කුඩු ගාලා, ශ්‍රීනාත් ප්‍රසන්න ජය සූරිය වාර්තා කරන්නේ. සැරෙන්වරේ රෘහලේ හතර දෙනෙක් පැන ගිහින්. රතුඩුව කැට හන්දිය පොලිස් මාර්ගබාදක රාජකාරේ ද සිට ොලිස් න්ඩාමක් යාලුම එමස්ථානේ පස්කරගෙනයාමට පමි සක්කටයුතු පුද්ගලයන් සිව දෙක ෝ සිකිරීමට උත්සා දර අවස්ථාවද ඕන් පලි ලධාරීට මිරිස්කුඩු ගසා පලාගස් ඇතැයි පේදුර තුඩුව පොලිසිේ සහන් කිරීමක් කන්න. බකතාරන පේදුර තුඩ ගැන තැන කටේහන්දිය ඇතකට කෞදේ මිනිස්කුඩු ගැවේ, සැලසුම් සාගතව හිතාමතාම මිරිස්කොඩු අරගෙනාවද. ර්ග බාධකයේදී පොලිසේට මිනිස්කුඩුගහල කෙලයි වාර්තාාවේ දක්නට ලැබෙන්නේ. අපි ඊළඟට මේ සුදානම් වෙන්නේ කාලගුණේ පිළිබඳව කතාාවක් මෞබින් පත්තරෙන් උපටතාාගන් බිටිකලින් ඊය දවසේදී පොත්පතකෙන් උපතාාගෙන මා සඳහන් කළා වැස්ස විසිදවැනිදායින් පස්යාඩුුවයි කියලා. විසි දෙක කියන්න කවදදේ යාද. අදින් පස්සෙ වැස්ස අඩුවේ කියලා කාල්ගුණ නානාවකයක් ඊය පත්තරක කිවවා මට හොඳ හැටි මතකයි. අද මෞ්බින් පත්තරේ මේම කතාවක් තේනු. බංගාල බොක්ඛ තෞදුරුටත් කැළඹයි මල්ෂා නායක් කාරවාර්තා කරන්නේ. දින ගිනි ො සින් ෙන්ංගාල බක්ඛ ප්‍රදේශයේ පාතියන කැිල සසාග තත්ේ හේතුවෙන් තවදුරටත් ගිගරුම සහිත වැසි ේක්ෂක කලෑක බව කල්ගුණු විද්‍යාධ්‍යපාර්ත් මේන්තුවකේ ොක් දෙතකට හරි කාරනාව ඒකකිවේ අදින් පස්ස වැස් සාඩුවේ කියලා අද තින බෙන්ගාල බොක් තවදුරටත් ැබේ කියෙන කාරාව ල්ගුණු විද්‍යාධ පාර්ත්මේතුවා අයි පතාා දැකමින් සඳහන් කරන්නේ. වන් වනාලි ගම්වැදීම නතර කිරීම මීමස් සන්ට බාරදෙයි. රශිනිමෙන් දිස්වර්තා කරන්නේ. හම්බන්තුරජිශවයක් ේ වනාාලින් ගම්වැැදීම අවබ කිරීම සඳ ගම්මානවල මයිම් ප්‍රදේශවල මමැසි පෙට්ටි සවිකිරීමට හම්බන්තුර දිශවයෙක් ලෙකම් කාරයාලේ සැල්සුම් කරලාතියවා. අන අලිගම්වැදීම නතර කිරීම මීමස් සන්ට බාරද කියලා කියන්නේ. අපි මේ කාරනාව කොයි හැටි වෙතත් මතක්කිරීම කරන්ටෝන මේ අලි මිනිස් ගැටුම නිතර නිතර විදධ ප්‍රදේශවලින් අහන්න දකින්න ලැබෙනවා අ මේ අලින් ගම්වැදීමම් හේතුකට ගෙන ගැටලු සාග තත්යක්නෙනවා. එදකොට සමහර වැසියන් කැලේටයමෙන් ඒ අලින්ට ඉන්න හිටන් තිය ැපි බඳුව ගැටලුවක් මතුවවෙලා අතිබෙන මේ පිළ බඳදව නිිතරම අවධානී ින්ටවයෙන බලධර. ීර්වංශගේ නැත්තවෙනුවට ඇත්තට ටිල්වින්දාාපු නඩුව විභාග කරන්න තින්දවෙයි ඉශාර රත්න කාරලියන් ටිල්වන් සිලදාාපු නඩුව විභාග කරන්න තන්දුනු පුවතාක් පත්තරේ වාර්තා කරණා කාරයයි අපිට දැක බලාගන්නට හැකියාව ලැබේ. මේක නෙවයි ඊදසේදී තැන්තැන්වල බැදුකරේ පිළිබඳව ගොඩක් කතාාවෙන එක තැනක් පා අල්ලිමේන්තුව තවතැනක් සම්මන්ත්‍රණයන් ඒ වගේම අල්ලස් කොමිසම මෙ තැන් කපම මේ බැඳුම් කරකාරනාව යල්ි ඇලි සාකච්ඡාවට ලක්වෙනවා. බැදුම් කරවංචාවටනඒ දෂණ විරෝධී පරමුණනෙන් පැමිණ ල දෙකක් ලියන්නේ අනුරාදාහයට මෙන්ක බැඳුම් කරගන්නදනට අදාලුව ස්වාධයන පරීක්ෂණයක් ඉල්ලා දෂන විෝධී පරමුණ ඒ අල්ලස්සෝ දෂ විර්ශන කොමිසමට සසා දෂ මර්ධන කමිටතු ලේකම් කාරයා අයට පැමිල්ලක් ඉදිරිපත් කලාා කියෙල වර්ථාවේ සඳහන් වෙන. ලි රනත් ට බලන්නතිනවා අතරයි ඒද සේද මේ බැඳුම් කර සිද්ධ සමන්තය සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් පැත්වෙනවා. ඒද විදධ අදහස්සදිරි පත්වයෙනවා පේ සඳ දැන් අවධානය කරමු. බැදුුම්ර මට ගම ූමිකාව හෙින සම්න්තවනයමයින් මෙම ප්‍රද්ධ දේශනය සංධනක්‍රතිබන දේෂණ විරෝධීමමත ස්ථනයයි. ඊට ඒක පත්ත විපක්ෂ නියෝජනයරන පාර්ලිමේතු න්්‍රිරන් ඇතු විවතු කනා. බැ ලංකාවේ පුරවසක නොවට පුංගලේකූ. රටේ මබැංුවේ අධිපතියමාවට පත්කරට පස්සේ. මොන වරතක් කරරඇල්ලගණ්ඩ අමාරුයි හේතුව වෙන රටක පපුරුවචීත් නිසා යන්න එන්ඩ පුළුවන්. ඉති මේ මෙතන තියෙන්ද මිත්‍රවරුණ දැනුවත් හා දැනුවත් විජාතික කරන්නේ පිළිබඳව චින්තනය. එකතමයි රනිල් චින්තනය. අනික් පැත්තෙන් සුපිරිලාවේ උපරිමලාදය ලබල තියෙන්න්නේ භාසිය සිින්ද වෙලා තියෙන් පෞද්ගලිගන්සේට. යි රණල් චින්තරයේ දෙවැනි ගුණාන්ග ලක්ෂණය දැයි එ ත්‍රස්ථවාදෝ ලොරියකට පුපුරණ ද්‍රවය පටෝල මහබැංකුව පුපුරටඇුව ඒවාගේම ත්‍රස්ථවාදී ක්‍රියාවක් තමයි මහබැක්කුව සහජාතික ආර්ථිකයට කරලා තියෙන්නේ මේ සිද්ධී. මේ අටමනිද බලපැරට කන්තැද ජනත මතවාගේ එතිසට යොමු කරම ඉල සමාජ සංවිධ හන වන බක් ල අ මරිකාන රාජික පාර්තමේන්වෙන් යෝප සල්ලිටි කැ දීවත් න හි කැදෙරන්න කලා දැක්තිිනය වගේ ඉන්වේ මහ ඉතිහාස ලොක්ම හොරගම. මි සහගහන හොරකම. මර කියදරන සුද් දංක කා ලය හු ින් ව. හෙම හුරුතු කියනවා ම සාමාන්න මදනයක් මේකනන් තිරි සං හොරක්. මේ නපෑන නවරු තියන් කන බෑ. මේ අයුති සහගත සා හර පොඩිිය අම වාතය හිල ැු බැනට හොරකමට. අතමැක තුමා තමයි ැගේ හමොනකඩු මිස්සැලු සහනක තක්ක ලමසි හරගන කෑවේ මේරක්ේ පුදි ලතාව දාානය මෙක පරත්්‍යය තමයි අර හිබල් සමාජ කාර ටික ැ මටි කතාානෑ. විජයේ සූදයේ මහචරයතුමා දවසිලී ආචාරයතුමා තමයි ඉතිෝෙන්ය ගොට්ට ගොඩක්. බ සධහන් කලා තැන් කීපය එක බැඳුම්කරේ පෙළි බඳව ඒ කතාාවෙන ව කියලා. තවත් විශේෂයෙන්ම කතවුණු තැක්තමයි පාර්ලිමේන්තුව. ආඩු පක්ෂයට සම්බන්ධාය විපක්ෂයට සම්බන්ධය ඒ ගැන කතා වෙන. අපි අද පත්තරේ විස්තරය ඇතුළත, ඒ පි බඳවත් ඒ පාර්ශව සියල්ලක්ම දැක්වු අදහස් ඔබත් කතාකරන්නට ඇ සෝදානම්. ඉට කලින් අප මේ සටහනටත් මෙතනම අවධානයමු කරලෙමු. හ ැක්ක ැම් කර නිකතුව ගැන පරීක්ෂණය ැති සබය ඇති ිපිලිකන නීතිපතිට අන්ජුලමහි කයිල්ලියයන් ක් ැෙන්ක බද ර සිදිය පිළිබඳව පාත්තන පරීක්ෂණවල අවශ්‍ය කරන සියලු ඇමනු. ප්‍රමාධයකින් ොරව නීති පපතිට ලබාදන ලෙස කතානාක රු ජැයිස්ුර මහතා පදස්ල බාදය ති වේෙනවා රත්ත ත අතර පල්ලිමේන්තුවේ සිද්ධිය පලිබඳද තාර ප කාරය අපි ත්තක වෙදහදා ගැන්නට සෝදාන. වෙන කෙනෙක්ින්වා චාරුපයක්තේනවා. ගැන අධනයඔබ යොමු කරන්න දානවාව කරුුණෑගල පොලස්ම වස මේ ඩිතැබීමේ සිද්ධිය. කාකි සූට් එකක පොලිස් නි නිලෑන්ඳුමට තියෙනව නිර්ගරත්යයක් ඒ ගරුත්තේ නැතුව නිලෑැඳුම ඇඳගෙන රාජකාරය කරන්ටපු කෙනෙක්ට වැඩි තැබවා. එක්කා එෙක් ජීවිතක්ෂයට පත්වනාා මේ එයා ගැන කතාවක්. මෞදදුටුවොත් අපට කියන් පොලිස් නිවේදනයක් මෙන්න මොහූ. ෑගල ොලිසමේසදු කරන ද වැඩි ැ මක්කේතුවෙන් උප පොලිෂ පරක්ෂකරයක යාම ස තවත් පොලිස ධරය දනකට රපත්තල තු ලසදු කිරීමේ සිදුවීම සම්න්ධය බවත්ත ැන් ගට ගීම සදා මජන සහ ේක්ෂා කරන බව පොලිස් බලස්ථානය සධහන් කරනවා බලන්න හොඳට දන්න අනම් ඒපල බඳව ලඟගමතියද පොලිස්ථානයට දැනුව අත් කරන්න අබොත්ත කන කරන්න. ඇතරාදනම ම පත්තර මෙහ ලේනවා ෘතිය සැබ තිෙල්ලි ිටු කිරීමේදී පාට ලන්න න ජනපති කියයන්. පක් ේ ර තු ව සධහන් ස හ සහ හ සව ෘ ස ියෝජ ර ඒ පෙවුව, හවැ අධකාර ප చ ප සධහන් ක කියලා වර්තා කලතින. එගේ ඒ නබ සි එක් වනිද. වසර දෙකට පෙරල් එතියාස කතාවක්, රජපතුවරයා ඊයේ මතක් කිීමසදු කලා. අපි දැන් එයවස්ථාවට යමෝ. මීට අවුරුදු දෙහකට කලින් හරියටම නොවැම්බර් මාස විසියක් වනිද අද තමයි මම තිබුණ වා්ඩුවෙන් නික්මගේ. පදවි තානාන්තර සියල්ලම පූජා කල්ලා එදාතිබුණු ආණ්ඩුවෙන් එලියට බැස්සේ ඊට දවස් හතලිස් දෙහකට පස්සේ මේරටේ ජනතාවමාව. ජනාධිපතිවරයා විදියට තෝරාපත් කරග ටේ ජනාධිපතිවරයාගේ ලගේ කියන්නේ කාටත් එක සමානව කටයුතු කළ යුතු කෙනෙක් මේ රටේ සංවර්ධනය වයුත්තේ පලාාත් නමේම ඉතාම සමබර සංවර්ධනයක් තුළයි. රටේ සාධාරණ සංවර්ධනයක් නොව නිසා තමයි. මේ රටේ යුද්ධයක් ඇතිවුණේ. උතුරු ප්‍රදේශයට මේ අවුරදු ව. ඇත්තෑවට ආසන්න කාලේ තුළ ඇමතිකං ගීියක් කම්බවෙලා ද උතුරු ප්‍රදේශවල පහුගිය දස්සක හතරක පහක සංවර්ධනය කතරම් දුරට නොසලකා හැරලා තිබෙනවල්. රටේ කොටසක් අත්හැරීමම නිසා ඒ ජනතාවට සිදූ අසාධාරණය තුළ තමයි එ අයි යුද්ධයක් දක්වා දිවගිය කියනෙ එකයි මම ශවාස කරන්නේ බස්නාහිර පලාාත සංවර්ධනය කරන විදිහම නිදහසෙන් පසු ලංකාවේ සෑම නායකෙක්ම උතුරු පලාාතරත් දුන්නනම් ැගෙනහිටත් දුන්නනම් මේ රටේ යුද්ධයක් ඇතිවෙන්න නැහැයි කියන එකයි මම දැඩල්ලෙස විශ්වාාස කරන්න. මේතර ජති ත්‍ර පල සි මහ මහල සංවර හ පරිසරමත්‍යශ ෘතිය සමති නියෝජතිීන් හම වුණ ඒ මහවැලි අිකාරයේද. එඒ ෘරතිය ම නයෝජී සව ටු පැතු ේෂ්‍ර කහහිේ ඇති ගටු සබන්ද ජනාතිපතිවරයා ද හත් කලා තම ගටලු පෞද්ගලෙකොම ජනතිපතිවරඇ දිරිිපත් කරීමරද එහිදී නෝජතන්ට අවස්ථාව හිම වනා. මේ ඉදිරිපට් කරපු යෝජනා පක්ෂබේදයකින් තොරව මේවා ඉෂ්ටකිරීම තමයි මගේ ප්‍රජිපත්තිය. මාස තුනක් වගේ කාලයක් තුළ දෙන විසඳම් සහ දුන්න විසඳම් සම්පූර්යම ලිකිතව ප්‍රසිද්ධ ලේකනයක්ක් විට එල්ිහිරා ලා පොත්තු ව කට හැමැෙකුට පුුවන් දුන්න විසදතුමක්ද නොක හැකිදේන කරන්න බැරි හේතුව කුමක්ද කියන කාරණා. දැන් සමහර ඉල්ලීම් තිබෙනවා ප්‍රාජ්‍ය සේවේටම බලපාන දේවල් තියෙනවා. ඒවා කළ හැකිදර ක ොහැකිද නවා. කරුණු සාගච්චාාවන්න ඕනේ දිනමින පත්තරීම තාත්කතාාවක් අඳහන් කරලා තිෙනවා කිලෝ පහක කලේමෝූ බෝම්බයක් පිළිබඳව. අවුරුදු කීප එකට පෙරාතීතයක් මතක් කල්ලායි ඒ කතාව පත්තරේ ලියල තියෙන මන්දැක්කා තාත්පත්තරවල මේ කතාව තියනු. මනම්පිටිය වෙල්්‍යායක කිලෝපාක කලේමෝ බෝම්බයක් රක්ෂණ ශ්‍රියන්ත ඇතුල් පිරිසක් ලියන් යටටින් දානවා මෛත්‍රී ගාතනයට එදාගෙන බෝම්බයක් දැයි සැක තිබුණලගල ප්‍රදේශේලක්කම් කොට්ටශ මනම්පිටිය කෑගලුගම ්‍යවාස්සල වල්්‍යයාය තිබ ලො පහක් පමණ බරිකින් යුත් ලේමෝ ෝම්බයක් පොන්රු පොලස් විේෂකර නිලධාරින් කන්ඩායමක් ඒ සයාගෙනනතිබෙනවා ජාධිපති මෛත්‍රී පලසිරසේ නහතා එවකට. බාරි මාර්ගහා බාබලි සංවර්ධන අමාතරයාාව සිටියද ද සහයි පපේල් විසිහතර ව කොට ත්‍රස්වවාදක විසි වැනි බෝම්බයක් රැගෙනවෙත් පැදදිී අටවාතබ මග බලා සිටියේදී පොලසිමගින් අතඩැන් ගොට ගත්තා. එදා වෛ්‍ර පාල සරිසන මහතා ගාතනයකිරීමට මෝන් ගෙනා බෝම්බ දෙකින්ක් පොලිසි විසින් සොයාගෙන තිබ අතර. ඊයේ සසාගත් මේ කලමෝ ෝම්බේ මෙතෙක් සයාගනීමට පපසුව තිබූ පලමෝ බෝම්බ බවට පොලසි ස එකකරනවා කියලා වාර්තාාවය සඳහන්වෙලාදේ. පත්තරවාර්තා කහිපයක් අප ඔබට ඉදිරිපත් කරන්නම් වැඩදුරවාර්තා සඳමින් දිරමින්ට පත්තරේ මෙහි බලියනු. පොදුරජ මණඩල ක්‍රේඩවල්ලට යැයි මුදල් ලවභාවිතා ක ලැයි කබ්රාල්ගෙන් ප්‍රශ්න කරේ විජ්‍යාන ඉදිරි සිංහලසා රක්ෂණ ශ්‍රියන් තයිලියය. පොදරජ මණඩලේ කෙඩ වල් ශ්‍ර ලංකාවට ලබාගෙනනම සඳ පස්ගේ රජය සමේදී දේශපාලක්ඥයන්සා ජනිලධාරීන් එකතු වී කටයතුක ෙදේීමේදී සිදු කලයි කියනෙන රොපියල් බිලියන ගඩනක විශාල මුදලක් ආභාවිත කළයයි හටපු මහාබැක්කව අධිපති අජත්ති වාඩ කබ්රාල් මහතාගගේ මල්්‍ය අපපරාධ කොටාශයේඒ ්‍රශ්ණ කිරීමක් සිදු කරතිබෙනවා. මුල්ල අපරාධ කොට්ාශයේම ප්‍රශ්ණ කිරීමක් යේ සිදු කලයි කියන කතාව දිනමිනේති යේෙද එFCඩ පිළිබඳව ප්‍රශ්නාර්ථයක්ත්තෙක වර්ථාවක් අද පත්තරයාරගෙනෙනවා. ක්ද මේ FCඩ ගැන ප්‍රශ්නාර්ථඇත්තක පත්තරය තිය නේවාර්තා මෙන්න මේක FFC ස්ථාපිත කළ කැබින අනුකමිටු අහෝස ප්‍රශ්න්‍යාර්ථ්‍යත්තෙක කලළියන්නේ චාමර් සම්පන්. මෝල්ල්‍ය අපරාද කොට්ාශය ස්ථාපිත කළ කැබිනට අනුමිටුව අවස කර බව ග්‍රාමාතය අනිල් වික්‍රමසිංග මතා ඒයේ පාලිමේතුවයේදී ප්‍රශ කළලා කියලා වර්තා කරන කාරයයා අපිට බාලන්න පුළුව. දුරටත්තරේ ේනවා ැබින අනුමිතුුව වසරකට රැස නොැති ැවින්, දෂණ පැමිින් කම් කාරයාලේ හැර අනුමිටුව හෝසකිරීමට කටයේතු කරන්න බව අගමතුවරයා ප්‍රකාශ් කලා කියලා අදපත්තරේ මේදාලතිී. එතර පලමේන්තු තොතු තදුරටත් කතා කරම අපි කිව යිපිලි බඳාවදා නිමු කරනවා කියලා පාර්ලිමිේන්තු සම්පූර්ණ කාලසීමාව සජීවීව විකාශයට, චාමර සම්පත් ලියන්. ිේතු වාදියයක් පැත්වන සම්පූර්ණ කාලසීමාව සජීවිව විකාශයකිරීමට කටයතු කරඇති බැවින් ආදර්ශමත් පාලිමිේතු අක් රට ෙනයාමට කටයතු කර ලෙස කථනාක රු ජයස්සරිය මතා පාලිමේතු මත්‍ර රන්ට දැනුම් දුවන් පත් පොත පත්තරේ භර්තාක ලතියෙනු. ඇතර ඒ උන්නසුම්වාග ප්‍රහාරයහට මෙහට හෝ මාරුව වනා කාරයක් ඩක්නට ලැබුණ පාර්ලිමිේන්තුව ඇතුල. අපි උපටා ගැන්නවා මවබි මේ තාත් සටහන. මෙමයි සටාන සධාන කරන්නේ අමුළු ගම ඇමත්තුමා රෝග විනිශ්ය කළත් බෙහෙත් නෑ. සරත්ද මතුම හොඳින් විශ්ලේෂනයක රෝග විනිශ්‍රය කළත් රෝගවලට ේතුමාළංඟ බෙත් නැහැත ැයි එක්ත් ජනතා නිදහ සන්ධානයේ මන්ත්‍රී, වාස් දෙ වනාන කාරමාතා සඳහන් කළපුත පත්තරේ වාර්තා කරල තියෙනු. දැන් පාලිමින්තුයේ ඊයේ වැඩදුර වාර්තාවකින් එකොටසක්ක පුටාගන්නට සුදානම්ම්. ප්‍රජිපත්තිය නවතත් ප්‍රධානාඇතන පොන් පැඩිකාරීන්ට පවාදීමයි මේ අයකවීමට බැරිනිසාන්නේ තමුන්නාා සමය අපරාජය කරන්න අයගවන්න බැරුණම අපි නායකාරය අපි ගෑන දෙනවාද අපේ දරුව ැලම හෙමර කරන්න දෙනවවා අ බසාාවුවක් මෙතන දලදියාදිනෝ ඔබතුමා අගමැති තුමා ඇටියට ඉන්න තුරු බැඳුම් කර වංචාව පපරීක්ෂණයයට ලක්වෙන්නන්නේ තුමයි නීජපතිය මුකක්ල ති ඒනිසා එඇතු ආගමැත්‍ය දරෙන් අයින්න ටෝන මික්ෂණයට අ ර වා

ඒ කතාන ලම බල බායින වාසු දේව නානයක් කාර මත්තුමට. ඒ කල වාඩි වෙන්ඩ න චමගේ යත වා පල්ල මර ඩෙන්් මංකුව ඒක මයාටත් ්‍යාතත් පැටන්න කියලා ගරු කතාානයක තුමනි ර නාකාර මන්්‍යනවා වාඩෙන්ඩ නාකිවල්්ලට වයග්‍රහමුණනක්ල මම්මුණ කරන්න. හිරකරුවන්ට තියෙන අයිතිවාශසිකම සබන්ධ. මම මේ සබධ කතා කන්නට දම නාන්සලගේ කරුහරරි වෙන්වේ අපි මේ හඩක්නගන්න. మ ా పి ా త్ ర పి తా ర్ ా పస్తి య న్న త త ప ా తన రింగ డ నపన తీర డ ా ప ాా్ తరే ూి త్త త్ త ా. පාර්ලිමීන්තුවී තොරතුරු වලින් කොටසක්කේ පාර්ලිමින්තුව ගැනම ත අවදරටත් අද පත්තර වාර්තා කරනවා මවබිම් පත්තරේ මෙහෙම ලියනවා ඊ කරපු ප්‍රකාශයක් අමාත්තවරයෙක්, රාජ්‍යමාත්වරෙක්. බැදුම් කර සිද්ධියට සම්බන්ධ මාමටයි බෑනටයි විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. ඩිලාන් පෙරාමත්වරයාගේ ප්‍රකාශයක් බැඳුකර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ බලතල ඇති ජනාධපති කොමසමක් පත් කළ ේතු ඇැයි මහමමාර්ග රාජ ජමාතය ඩිලාන් පෙරර සඳහන් කරනවා ඒවගේම බැඳුකර සිද්ධියට සම්බන්ධව කෝප් කමිටුවෙන් චෝදනා එල්ල වූ මාමටයි බැනටයි විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න. එ සදා ජනාධිපති කෝලමක් නොව ජනාධිපති කොමිස්සමක් පත් කරන්න ඒකෙන් පුළුවන් දඩුවම් නියම කරන්න කියලා කිව්ව කියලා පත්තර ලියනවා ඇතර තවත්දයක් ලියනවා. මට මගේ නෝන ආදරයක් තිබුණනා කියා චිතපට ගීතයක් තියෙනවා ඒවගේ තමයි මට මගේ නෝන මන්දිර තිබෙනවා මල්වානෙත් තිබෙනවා කියලා සදාන්කිරීමක් කර පවාකාරයක් දේවලත් තිබෙනවා කියලා සඳහන්කර පවාකාරයක් පත්තරේ වාර්තා කරන ආකාරයයි දැකබලාගන්න පුළුවන්කම ලැබ. ැන් මහින්දානානන් දළුදගමගේ මන්ත්‍රයතුමා පළ කළ අදහස් බෞද්ම එතනම පහලින් වාර්තා කරල තියෙනවා. බැදුම් කර සිද්ධියට අගමැති වගකයතුයි. බැදුකර සිද්ධියට ආගමැත්තුමා වක් කියයතු බව ඒකා බදධ්‍යපක්ෂයේ මතයයි මානුරදිශ්‍රික් මන්ත්‍රී මහින්දානානන් දළුදගමගේ මහතා කියනවා. මහබැක්කු බැඳුම් කර සදුවීමෙන් වංචාවක්සිදූ බව හැම පරිීක්ෂණයකින් හෙලි වුණනා එක්තරා සමාගමක් ඒ බිලියන් එකසිය පනස් පහක් මාස පහකදී ලබාගත්තා නීතිය කාටත් සමමානවයතුයි දැඳුම් කර වංචාවගෙන සියල්ල හෙලවීතුබෙනවා කියලා ඕ කළ ප්‍රකාශය පත්තරේමලෙ සයිභාර්තා කරන්න.ඒ අතර ආග්‍රමාතවරයාගේ පාලිමේන්තුවේදී දැක්කු අදාහ සදපත්තර වාර්තා කරනවා අද පත්තරේ තියෙන්නෙන්න්නම මෙෙමයි. ැම්රගනදනු කෝප් පර්ථාව පිළිබඳ වගකීම අවසන් චාමර සම්පත් ලියන්. ඉදිරි පවර පාලමින්න්තුවසා පක්ෂ නායකයන් තරන කළේතුයි අග්‍රමාත ර අනිල් විකම සිංගමහතායිකයන්නේ ම බැංකු බැඳම් කර ගනදිනුව පිළිබඳ කෝප පාර්ථාව සබන්ධයෙන් තමමාගේ වගකීමටතුු කර අවසන් බවත් මේ සම්බන්ධය ඉදිරි පියවර පාලිමින්තුවසා පක්ෂ නායකයන් තේරනේ කළේතු බවත් ග්‍රමාතරනිල් වික්කමසිංගමතා පාලිමින්තු ට ප්‍රකාශ කලා කියලා පත්ර ේදාාරේ. මද දිවයින පත්තර ේදාානවා ධනේශකනු වර්දන මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක්. බැදුම් කරවර්තාබ තවමත් මන්ත්‍රබරුන්ට ලැබී නෑ. ඕකයන්නේ ශයාාම නුවන් ගණය වත් අයිලියයන්නේ. කෝප සබාපවරයා පාලිමේතුළ ඉදිරිපත් කළ බැඳුම් කරවර්තාබ, ඇමනුම් සහිතව තවමත් පාලිමේන්තු මන්තතිබරුන්ට ලබාදී නැටැයිද ඒයට කතානායකවරයා වක් කියියතු ඇතැයිද ඒ බදධ්‍යපක්ෂ නායක දිනේශ ගුණවර්ධනමහතා කළ ප්‍රකාශයක් අධදිව වයි වාර්තාකන . අල්ලිමෙන්න්තුවේ තොරොතුරලින් මලාල කොටස දැන් අවදානීමම් කර ොරකන් කරපු ක්‍රියාාවලියත් ඒ දනය තියන කොතනද කියලා පෙන්නුම් කර තිබෙන හොරත් න්න බඩුත්ති න බුතු න න ම කි ේ ට පත්ක හැකක් ව බතු ැැ ැත්ම ත්ර න්නනේ මේ දසිිත ගනුදනුවට හවල්ලෝ අයයි කියා. චෝදනා ලබා තිබෙන අර්ජනන් මහෙන්ද්‍රෙන්ව. තවදුරටත් තමුන් නාන්සේලා ආන්ඩුව ප්‍රමුකාරයක තියගෙනින්යයි. සේෂාධි කරන නිදස්කල කු ේාි කර න. මූලිකයිතිවාස්කම් පිළිබඳ නඩුවක්. එතැන කිසි සේත්ම වංචාව පිළිබඳ සිද්ධ වෙච්චි නඩුවක් නොයි. ඔහු මෙවැනි චෝදනාවට ලක්වෙලා තිබේද ආන්ඩ ප්‍රබලම තනතුරක් හසිසරීමමින් පෙන්නු කරන්නේ. එක ආණ්ඩුවවැනි චෝ එවැනි චෝදනාවක් පිළි නොගන්නා බව.දක ඒවා ප්‍රේක්ෂ කර හතරනට අනියමින් බලපෑම කනවා තමන් නාන්සෙලා මොන කරත් අපි හ විස්වා ස ව එක ද පක්ෂ මහ න්ත ලගේ පස් ෝට් නඩ ුවට මමුකුත් න කුමර ෙ ර ර කින්. මේ ව්‍යග්‍රති ගහරි මොහරි ගහල මල කෙලියක් වෙන්නේ පේ ෆස්බුක්කිවරයි ම මාවවනම් හක්කිදය සමරිින් ඒවා ගැන ඒපදවිපශය කතා කරන්නෙත්නෑ. පොදුව්‍යාපාර කාර්ග සභාවේ දැන්ටීන් දුවක්්‍රියතිය. ඒක නිර්දේශය තමයි මාමයි බෑනයි දෙන්න වැදිකාරක. තියනිසාම් බලින්ම පාර්ලිමේන්තු පුළුවන්තරම් ඉක්මනට පොදුව්‍යාපාර කාර්ක සභහාවේ මේ වාර්තා වාදයට ගණන්නුවන් දොසත්ද. ඒක බද වික්ෂේ ප ආදරිින්නේ මිත්‍රියන්ට ඕන විදිහට ඒකඉන්න මයි ෑනයි පත්තකින්ති කියල අනු බලදන්න විරක් ගැන කතරන්න. ඒකෙ දේපාල වාසය තරයින්න වැදිගන්ට වල ෙන ලකට දන්නවා මම ශේප කන්න හදනවා වගේම බෑනව ශේප පරන පැත්තමන්න. වතුවාම බැදුම් කර සිද්ධිය සම්බන්ධයෙන් අගමැති තුමාව සම්බන්ධ කරගන්න දෙපමක වාසියක් කියන මතක හ ව මේරටේ ජනතාව යුද්ධේ දක්ෂමිනිියට ඒ ගවර දීල යි ොල් ත්‍රම් ේශපාලක්ය නොවී නාතිපති වුණනා කියලා ඒ සිදධියම හ වන යදධය කර ල දේප ුතර ද ේ ොනල් ්‍රම් සාහත කිය දාලා. ටම්පි ම්පච්චි කිවට වැඩ හරන්න පැඳුම් කය ගැන කිවම මේ පත්වනෑ පසිම පලවනි තවට අෞුද්ධකයන් ස්සෙල පීව රගත් පොමට එකතුව මේ නිර්දේශ දීලතියන් මට නීති පොයත්තු මාට න්න තානායකතුමාරරි උපද දෙස්සරගෙන වැඩටුතු කරන්න කිල්මක් මග ෙ ති නීති පොේතු ඇතුව පුද්ගලක නීතිකගේ ගන පක්ෂයක ගුණුත් කරෙ ට කන්න තන කිව කාරය නඩද අඩුද සරත්සිල්ල ඇතුමරද මටගන්න නාහකදැන් සබවට ාරයි පක්ෂයකඩ තීනය කරන්න රට හටට ප අපට පා. වු තිහ හ හ හැත් ෙම අගම තු මට නුද තුමයි තුමගේ නඩුවක් පිබඳ ැ තර සබාවේ නීති රීතිවලට. ඔබතුමාගේ පියාට විරුද්ධව කෙනෙ කතාරම ඒ වේදනවතු ඔබතුමානගට මට විුද්ධව බොරුවට නඩදදාපුුවම ේදනාව මට කතා කරන නැත්තන් මුණනාන්සගේ තත්ව කතාර මැනවිල ේදනාට කතා කරන්න හරි ම නෙමෙන් නඩ දැමේ නිසා කමන්නන්නේ වේදන කතාකන් මට ගහනවා කියෙන ජතුමාටත් ගහන්න ආල දරද්ගමගේ මන්තරතුවා. පයිකෝට් දාගෙන අද සුදනාවගේ මෙතන වාඩිවලක් කතා කරන ජහත් ජරා වැඩ මේ ලෝකට පෙන්නපුෝ මේ මිනිස්වු ඔවු රිදි වශස ඉදිල්පත් කෙන මන්දතුමා අතම සියලු රට ජනතාව නැකටලා තියෙන්නේ සවාතුයි. නාවල පිටියේ ආසෙන් රානාාව වල්ලුේ රද වල පට ආස ම ොත් තමතිගින් දිනම් මේ ගරු සභහපට අවිල්ල තියෙන්නේෙ ජ අර් ජයවර්ධන මැතිතුමා අදපු ව්‍යවස් කාවට පින්සෙත්දෙන්ට. ආසන මට්ටමේ චන්ද තිපානක් මහින්දාන අතළලුත්තමගේ ගෙදර ආනන්දලුත්තමගේ පාර්ලිමින්වේ. මම බෝම ගෞරවනය පවුලක දේශපාල කරන්න කෙනෙක් අපේ පවුල කවරු තොරගන් කරන අපින වෙැයි කිවේ තමන්ග ගෙදර අවුදු විසි දෙක කිටිබපු නෝන මත්‍ය ගඉල්ලකිවේ මහත්‍ය ඔරා කියලා. පාර්ිමින්තුවේ උනුස්සුම් කතා බායි ඒ. එය අතර පාලිමිින්න්තුවේදී. අධිකරණනමාත්තරයක් කළ තාත් ප්‍රකාශයක් ලංකාද පත්තරේ ප්‍රධාන පෙටුව මෙලිස්ස පලකරතැබෙනවා. උසාවි දෙක්කට වෙන් කළ කෝටි පහළවක් හිට පුනිවාස සැති චන්දේටාරන්. අධිකර නැමති බැති සබේදී කියයි. ආරිරක්තනරන්න බෞසා සජි තේවා ජූලිගේලිය. ල සසා අත්තල අධකරන පරිශ වලට නව ොඩන ගල දකිරීමම සදාය කල රපාල් කට පහලොකට වැඩ මුදලක් හිට පුනිිවාසහදකර මත්තරය වසේ ධපත වනය සදා යොදවාතැයි අධිකර නබාතයේ විජ්‍යදාස රාජ පක්ෂමතා පාලිමින්තවේදයේ සධහන්කිරීමක් කරනවා පාලමේන්තු කතාබා ගොඩායි අත ඒ ගොඩතමයි අපේ වැඩ දුරවාර්තාත එක්කව බටඉදිරිපත් කළි ඒළගේ සතහන් වලටයාමු. අද පත්තර ඒ අද තියෙන සටහනක් මේ රටය නැවතවරක් මාධ්‍ය මර්ධනයකට මාමත විවරමින්න්ති බෙනවා ශ්‍රී ලංකා මානුවමිකම් කෙන්ඩ රෙක කියන්නේ එච්චායිතුෂා රැල්ලිය. රටේ නැවතවක් මාධ්‍ය මර්ධනයක් සඳහා මාමත විවරමින්න්තිබෙන බවත් මෙම තත්ේ ලක්වා ගැනීමට යාාපාලන රජය වාහාම දත්තයේතු බවත් ශ්‍රී ලංකා මානමිකම් කේන්ද්‍රෙ සහන් කිරීමක් කරනවා.වෙ තත්ත්ේ වලක්කා ගැනීමට කටයුතු කරන්නට ඔඩ කියන කාරණාව සඳහන් කරන්නේ මාධ්‍ය මර්ධනයක් පළි බඳව කතාවක් පල කරති බෙන්නේ. ඊළඟට අදි ලංකාදී පත්තර සටහනක්ති නො පත්තර කකිප එක තිබුණා හිට පුජනපති හිෙට චීනයට හිට ජා පති ාර්ලමෙන් තු මන්ත්‍රී මහින්දරාජ පක්ෂමහතා චීනය සංචාරයක් සඳදා හිට පිටත්යාමට නමතුව තිබෙනවා. දෙදනෙ එක හමුවක් අයක්තර අස්ථානයකදී එයාද චාරු පාර්තමකින් රිවිරාර්ගෙනයනව බලන්න අදාළ චාරූපය. පත්තිේ වදාල උඩරාට අමර පුරමහණිකායේ මහනායක තෙරිපෑය සෝමනන්දමියන්ගේ දේහෙට අවසන් ගෞර දැක්වවිීමට ගේිය හිට පුජනාජපත්තු වා අධිර නබාත්්‍ය විේදසරාජ පක්ෂමතා සමග යමක් සාකච්ඡා කලාකාරය කියලා සටහන දාලා මේචාරපය ඉදිරිපත්ක ලතිනු. එතර අද රිවිර පරලේනවා බන්ධනා ගාරලේ කම්පට මාරුවක් වැඩ බැලීමට අතිරේ කල්ලේකම් කියලා දධනාගාර ප්‍රසිස කරන ඩුත්තාපන නවත පංචිකිරීම හා හිදු ආගභි කටේතු අමාත්‍යංශෙල්ලේකම්වරයා පසුගේ සිකුරාදාසිට වහම ක්‍රාත්ම කට පරදි මරු කර ඇතැයි අමාත්‍යන් ශාරංචි භර්ග සධාන කරනවා. මෙෙන්න්න මේ මහජන ප්‍රශ්නවලට විසඳුම් දීමට කතාවක් ඒ ඇතිවත වෙනවා. දින දහයයි විසඳුම් දෙන්න. ප්‍රායෝයි නේද. දිින දාහත්තුූ මමාජන ප්‍රශ්නවලට සදුම් නොදුු නොත් බලාගෙනයි. චාමින්න්ද වාර්යිය ගොඩයිලිය. ජ සේවකයන්තම මජනතාවට අදාළව ඉදිරිපත්වන ප්‍රශ්න සම්බන්ධයෙන් දින දාහයයක්තුළ විසදු හෝ ඒ සම්බඳධ පිීවර නොගතොත් ඔඕන් ටෙේවටයතු කරීමට අදාළ නෛතික පසබමක් සකස්කරීමට රාජ්‍ය සේවා සැපීම් පනතක් ඉදිරයේද හඳුන්නාා දෙන බවත් එයනු නියමිත දිනට රාජකාරයට නොකරන රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් පීවරගන්නා බවත් මුදල්ල අමාත රවී කරුණනායක මහතාාව පැවස්සූ පොතක් පත්තරේවාර්තා කලතිෙන. ප්‍රයෝක් වරතුරු ජනතාව බලාගෙනනදී. දිීන දහයක්තුළ මහජ්‍යන ප්‍රශ්නවලට විස්සදුම් නොදුන්න්නොත් බලාගෙනයි දස් දාහයෙන් විස්සදුම් ලබෙනවා නම් නේද බලාපොරොත්තු තියාගෙනදී ජනතාව ය නොදුරේදීම ටව නු ඇතැයිකයා. ඒතර යාද දිවයින පතර ලියනවාම කතන්දරය අද ප්‍රා ශිෂපාට ේ වයින පතර දන්නප පුටාගන්න. සං ින්දදියාාවට බාදාා කළො අත්තඩ ග ට ලියන් ේමන්තරන්. විශේෂ පොලිස එකකයක් ඊයේසිට ස්ථාපිත කරයි ආගභික සහ ජාතික සංවිධාවට බාධාව නන්ද මේ වරී ප්‍රකාශ කදත් කරමින් මහජන කැලබීම ඇති කරන පුද්ගලයන් වහම අත අඩං ගෝටගෙන ටරේව දැන නීතිම මේ ක්‍රාමාර් ගැනීම සඳහා පොලිස් ූ ස්ථානය විශේෂ පොලිස එකකයක් ඊයේසිට ස්ථාපිත කරති වෙනවා සංහින්දියාවට බාධ කළොත් අත්තඩංගෝට කෙලායි ඔන්න වාර්තාව පල කල්ලතිය ආවා ආවක් කල්ලිය ගැන මේ කතාව ආවා කල්ලියට සාමාජිකයන් රැස් කලේ මුහුණු පොතෙන් අත්තඩංගට ගත් සැක්කරඩුවක් කියන්නේ නෝමන් පලිය වඩ නයිලියන්. උතුරේ ආවාකල්ලියයට සාමාජිකයන් එකතුකිරීමට මුහුණු පොත දායකරගත් බව අත්තඩංගුවට ගත් එම කල්ලිය සාමාජිකයකු පොලස් ත්‍රස්ථ විමර්ශය එකක කේට ප්‍රකාශ් කරතිබෙනවා.ෆස්බුක් කරහා එකතු කර ගත් තක් කියලකේවා මුහුණු පොත ඒවගේ මොහොන්දට භාවිතා කරනකොට හොඩයි නරකත භාවිතා කන්න ගොට මේ මයි මේ වගේ කල්ලියට සාමාජිකන එකතු කරගන්න ඒක භාවිතා කලා කෙලා දාන. ප්‍රධාන පිටුව අතරන්න පුතාාගන්නාව සංසටහනමයි. උතුරු මැදහ සබරගම දිිශ්වික් ලේකම්බරු දෙදෙනනෙක් ඉවිතට ලියන්යක්කිත පෙරේරා. ආරක් දිදකක් ලේ බර නි වත් කිීම කැබිනට් බණඩලේ තේරණය කරතිබෙනවා ඒයානුව මෙමනවට දිය ඇ ලක් පපරා ඇති දිශ්වික් දෙදක්ලේකම්බරු දෙදනෙකු එම තන්තුරව ල නිිවත් කකිීමට නීවිතයි කියෙලායි. මේ වාර්තාාවේ සඳහන් වේ. ඇතුල්පිට වාර්තා කීප් එකට අවධාන ියමුකරණ්‍යයන්නේ ආණ්ඩු පක්ෂයඉන් අය විපක්ෂය ඉන්න අය විධ අදහස් පළකර පවාකාරයක් අපි බලන්න සූදානම් වෙනවා පළමු රිවිරෝපපුටාගන්. ලංකාවේ අයබෑ යිතිහාසේ කරපු ලොක්කුම බරුව මුදල් ඇැමති කරනවා. මේ පාල මෙේතු මන්ත්‍රී බන්දු ලගුණු වර්ධනමහතාගේ ප්‍රකාශයක් වර්තමා නාන්්ඩුවේ ක්‍රිය කලාපෑන් හේතුවෙන් රුපියල ආවප්‍රමාණයවීමෙන් රට ඇත්තුූ පාඩුව හම්බන්තට වරාය මත්තළ ගුවන්තට පලසසා අකුරගඩ ආරක්ෂක සංකීන්නේ සඳහාබෑ කළ මුදලට වඩා වැඩිිය අගයක් ගන්න අතර. හැකිනම් ඒ අසත්්‍ය බවට උප්පු කර පෙන්නුන් ලෙස තමා මුදල්ලමමාත රවි කරණනාය මහතාට අභියෝගර බව පාලිමිතු මන්ත්‍රී බඳල ගුණුවර්තර මහතා සද්ධාන් කිරීමක් කරනවා ඒ අතරරි පාලමේන්තු මන්ත්‍රී ප්‍රසන් රණතුන්ග මහතාකේනවා පලාාත් සභාව යළිත් සුදු අලිය කරන්න ආණ්ඩුව පිවරාරක් කියලා. ආණඩුවේ ස්වලංකාන්න දස් පක්ෂය පැත්තන ියෝජනය කරන කෙනෙක්ගේ ප්‍රකාශයක් ලංකාදී පෙන්ඩු පුටාගන්ඩයනවා ගෙදර ගිහින් හිතන්. ඒමයි සටහන තියෙන්න්නේ දීමූ රත්නසරයේ චන්ද්‍රිකා මහින්ද පක්ෂය වෙනුවෙන් වැඩ කලාා බහින්දටායිඉල්ලන්න බෑ පක්ෂයේඊළඟ නායකයක් කෞද ගෙදරගිහින් හිතන්න රත්නපුරදෂා තරුණ සමුළලුවේදී ශාන්ත බණ්ඩාඩ එල්ලි මක්කරයි කියලා ලංකාදී පේදාලතයෝ. අතරේ පිවිතුර හෙල උරුේ ඒ මාධ්‍යහාමුවක් ඇදවනවා අගේ මාධ්‍යමේදී ඔවුන් අදහස් පළ කරනවා මෞබි මේ අදහස් පලකරපු එක මේශේෂපාටයන්න පුටාගන්න. සිංහල මුස්ලිම් ගැටුමක් හදල වරද අපේ පිට පටවන්නේ යනවා. එහිනාක උදේ ගම්ම පෙළගේ ප්‍රකාශයන් මේ උපටා ගන්නේ ආඩ්ඩුවෙක්කු මන්ත්‍රණයක් ගැන ලාම්පපු කළගෙ ඩිසල්ලමක් ගැන ලංකාේ කළු සල්ලි හොරු ගැන ගම්ම පිලාන තුරුවංගවයි අද මහින්දගාව රජතුමාට කඩුවෙන් කෙටුව වදදුර වගේ අයනෑ ඉන්නේ සිහිනුවනින් වැඩකරනයි කියලා ඔකිව්ව කියලාත් තාත්ශේෂපාටයක දාළතේරෝ. යුතු හෙලුර මේ ඒ පැත්තුූ මාධ්‍යහම ොරතුරුේ මේ ඔබට ගෙනින්. මම යෝජනාවක්ක දිට කරනවා. ශ්‍රී ලංකාවේ කලුසල්ලි සඟවාගෙන සිටින්නේ. රාජපක්සවරුද නැත්තම් මහබැංකු හොරුද කියන එක. දැනගැනීම සඳහා ලංකාවේ රුපියල් පන්දායි නෝට තහනම්ර. වි ෝජනාව මයි ෘපියල් දසලක්ෂයට වඩා වටිනා රත්තරං, මැනි මුතුසා දියමන්ති ආටහරේ යම්මයයික් විකුණවාන ආදයෑම්බදදු පපාර්තමේන්තුට ෝල්ලස් දූෂන කොමිසටහෝත් ඒ නැවීමේ ක්‍රමේදයක් සකස් කළේතු. අද හැබයි වෙලා තියෙන්නේ ලෝකේ බලන තරුපයි හෝටල්ල නතරවෙලා සැපගන්න්‍යාපෘතියක් බවට සොරකංක රජ්‍යදයපොළ සවීම පත්වෙලා තිබෙනවා. බෙහිී වැඩිදුරට අදහස්දැක් ෝධියගම්මන් පිළමහතා. විජදා සරජපක් සැමොත්තුමා ඉතාම අබීතව මේ මුස්ලි මන්තවාදය ගැන කතා කලත් ආණ්ඩු හැමදෑමත් කළේ මුස්ලිින් අන්තවාදේ ඉදිරියේ අඳ ගොළු බිහිරි රංගණයේදීම. අපට තිබෙන තුොරතුරු වනුව මුස්ලිම් අන්තවාදයට ඉඩාරිමින් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න ආණ්ඩුවට අද අවශ්‍යයි සිංහල මුස්ලිම් ගැටුමක්. ඒකා බද්ධ විපක්ෂ නායකයෙන් මුස්ලිම් සිංහල කෝලහලෙක වගකීම ඔවන් මත පටවලා ඔවුන සිරගත කරලා ජනමත විචාරණය පැවැත්වීම, ආණ්ඩුවේ උපායමාර්ගේ වී ඇති. බව. පට ොරතුරු බිති වෙන නීතිය හදන්න තියෙන තැනන්න අය විශෂන් අපි ගම රජ රාමණයක මැතිතුමා පාලිතවර පන මෙැතුමමා උදේ හොරුල්න්ය. මිින් ර චිත්‍රටිය වගේ නීතිය කෙේවෙතත් ඔවුන් හොරුවල්ලන්දය. හොුුවල්ලන්ඩ දාලාතියන පොලිසිය නීතිය නමනක්. නීතිය සබන්ධවත් මේ කකාරනාව පිටහන්න තින ාර්ත ලක්ෂමන් මැතිතුමාගේ මරණයේ ෙඩිල්ලේ අයිතිකරවාසීම නීතිය වගකීමක්. න දුමින්ද සිල්වාගේ හිස පසාරු කරගෙන ගිය උන්ඩයට අයිතිකරුවෙක් සවීම නීතිය අඇයි දම ල්. කියන ලෙසපාලඥ්ඥා අද වෙනකොට රෝගාතුරව සිටින්නේ ඒ මොකක් ත් හිදනය හුගේ හිස පසාරු කරෙනගේ ෙඩිුන්ඩැක්ස හැබයි ඔහුගේ වෙඩි ුන්ඩේදී ඒ නීතිය ආණ්ඩු පක්ෂය නිසා ඉතාමත් සසාහසිකලෙස අතහැරල් තිබෙනවද නැත්තැ හිට අයිතිකාරය හිටියේම නැද්ද කියන ප්‍රශ්නයට අපිට මතු වෙනවා. පිතුරු හෙලවරුමය පැත්තුව මාධ්‍යාමේදී කළ ප්‍රශ්න කිරීමත් ඒ. ඒ අතරතුරාද දිවයින පත්තරේ ලියනවා ආවගැෙන කතාවක් ඇතුල් පිට අතරෙන්. අපි ප්‍රධාන පිටුවත්තර නුත්තු පුටාගත්ත. යාපනේ ආවා මැඩීමට යුදහ මුදාව යුද්ධ වන්නේ නෑ. ආරක්ෂක ලේකම් කියන්නේ සිරිමිවන් කස්තුර ආරච්චේලියන්. යාපන ආවාා කල්ලිය මර්ධනය කිරීමට යුදහමුදාව යුදධ වන්නේ නැයි ආරක්ෂක ලේකම්බරයක් කියයන. කා කලිය ්‍රස්ථවාදී කණඩායක් නවන බැවින් ඕ නත්තඩන් ගුටගැනීම ර්ධනය කිරීම යුදහමුදාවට නොව පොලිසිට යත්තරාජිකාරයක් බවද සඳහන් කරවා. පොලිසිය ඉල්ලිමක්ක ලොත් මනක් යුදහමුදාවේ සහය ලබාදීමටයුතු කරන්න බව ඕ වැඩදුට තත්කිව කියලා ඔන්න පත්තරේ දාලතියන මේ අත රපිියයන්නේ අම්බල්ලන්තුොටට. ඉඩමක පස් කපනු. ඉඩම පස්ක පද්දි මොනුවද මතු වෙන්නේ. ඉල්ලන්ද මැනික්ද ඒමත් ඇත්තන් රත්තරන්ද මොනවද. නෑ මතු වෙන්නේ හැඳනුම්පන්. න්න චාරපත්තක්ක අම්බලන්තොට ඉඩමක පස්ක පද්දී හැඳුම් පත්තො ගයක් කම වෙලා වාර්තා වරංග අම්බලන්තොට සනත් අම්බලන්තට බැමිනිියන්වල වාරි මාග රක්ෂිත ඉඩමක පස්කපමින්තිබූ බැකෝ යන්ත්‍රයකට පස්සට වලදවාතිබූ ජාති හැඳු පත් විශාල සංක්‍යාව කම් වී ඇති බව අම්බලන්තොට පොලිසිය කියන මෙමතින් වරදාකින්න පුළුවන්කමතිනොය අදාළ හැඳුනුම් පත්තවගේ ඇයි අපි චාරූපයකින් පමණයක්ක් බලනාවතතිනන්නේේ අි බලු වැඩදුර ර්තාාව ඒ ග පාර්ම න් න හරන් හ ප්‍රදේශවාය පිට ගොඩ නගසවන ප්‍රදේශයේ ඇල මාර්ගගේක ප්‍රසස් කනටය දු කරන අතරතුර අදාල ජාත හැනුන් පත් වගේ හම ීිෙනවා ඒ අද දහවල් හට පමන. ම අහුම ප ග හ හල්න ප සිතිය පිබදව ප්‍රදේශවා. ලන්ර පොලිසිරදනු ීති වෙනවා හැනුම් පත්ත වගේ පොලිස්ාර ැනු අතර සිදුකර විමර්ශණ ෙලදී අනාවරන ව ඇතේ අදා හැඳුම් පත් හු ගම සහ අම්ඹලන්ත්‍ර ප්‍රදේශවල පදංචි පුදගලින්ගේ බයි. හැඳනුම්ත්වෝගේ හයට හම්න්තර මහේත්‍ර අිරනයට රිපත්කරීම යි දළවා අශයෙන්කංචාරූපකීපයක් ඇතින් පෙනන ගත්තා. තිබුණාද ඔබේ හැඳනුම් පත්තත්තීම. පදදන්න ඇනෙද කාරනාව අතරතුරේද අදම අවබිින් පත්තරය ලියනවා. එම්බාම් කරපු තැක් ගැන. නොරෙලයේ මල්ශාලාබක් ගස්සස්සෙසා වාහනෑ තුළේ මිනි එම්බාම් කරලා. වර්තා කරා නිහාවායලිය චන්සරි භාගම අයිතිකාරයයි ගෝලයෙකුයි අතට මාවු වෙලා ලෙඳුල ප්‍රදේශයේ පදිිතුව සිටි කාතාවගේ මලසිරක් එම්බාම් කරදීමම සඳහා ඒය බොරලන්ද නේස්මීවත්තයේ සුසාාන භූමි අසලට රැගෙනගුස් එමකාරය කරමින් සිටියදී හස්සු වෙලාති වෙනවා. බාර. ල්ශාලා වනේ නොරේලිය මල්ශාලාාවක් ගස් අස්ස සහ වාහනැතුළ මිනිිය එම් බාම් කරල් ගස් අසෙකරතු විදිහ තමයි කෝමද කිය ලහිතන්ඩුවෙන්. එයතර මවබි ේමලියනු. සොරුන් පරිසාක් ගම්පා වෙලද සංකීර්ණිට ඇතුළ වී හිමිකරු මරන්න වෙෙනදසලේ බෝම්යක් කටවලා. ඒ කතාාවට ලක්කුණු තවත්කාරණාවක් ගම්පාසිෙසිර ලියන්නේ වෙළන්සලෙන් නවලක්ෂ පනස්දාාසකුත් ස්ොරාගෙන ඒයේ දවස පුරා පොලිස් ර්ෂණන කියලාවාර්තාකන්. ඇතුල් පිටු අතරෙන් අද තෝරාගන්න අවසන් සටහන විදෙස්වාර්ථාව. ලංකාදීපෙන් ලෝවටා. ඉන්දිියාවේ මාර්ක දම්්‍රිය අනතුර තුවාලකරුවන්ට දදුන් වන්දිමුදල් අතරේ අවලංගුනෝටුත් තිබිලා එහම කතාවන්. ඔබාම අවසන් වර්ට පුටින් හමුවේ ජයිදලලිතාට දැන්ස්ුවයි හැබැයි තවම රෝහල්ලෙක්කිරත් වාර්තා කරලා තිබෙනවා. කාටුන් පෙළ පමයි අදපත්තර විතර ඉදිතෙරි බලා පපරත්තුවන්. පත්තර ගෙනෙන් කාටවුන් පෙළටයි මේ ස්ොදා නම්බවෙන්නේ. ආරම්භේයට ගන්න හදන්නේ දෙනමිනේ බාහුගේ අංචනම කාටවුන් එක. වෙන කතාාවක්කෙන්න්නේ මේ පුවතතා අපි කිව්වා පානදුර ප්‍රදේශ්යේ ප්‍රසිද්ධ පාසලක විදුවල් පතනය ගුරුවරයට කොස්සන් ගාලා ගුරුවරිය විදුවල්පතිනයට පුටුවෙන් ගාල පුවතක්. මේ පුවතාලා බහු කියනවා හොයලා බැලවාම් නැන්දම්මයි ලේලේද කියලා දෙන්න නැදම්මයි ලේලීද කියලා හොලා බලන්න කියලායි කියන්නේ. අතර ඉන්දියාව කතාවක්. ඉන්ද්‍යාවේ නාකයාගේ මෝදදිගේ මව සල්ලි මාරු කරන්න පෝලිමේ හිටප කතාවක් තිබුණා. ඒක ඒතුමා සහස්සිදාක් කතා කනවා තලන්ගේ ඒතුමාකාටවු නෙකෙන්. පත්තරේ බලන සිදාා මේම කියීනවා. අනූපාහක් වයස මෝදිගේ මවත් පන්සයේ කොළ මාරු කරන්න පෝලිමේගියයාලු ඒතුමා කියනවා. බලපන් මෝදි මොනතරන් නීති ගරුකද තබුන්ගේ මවටවත් විශේෂයක් කළේ නෑ අන්න මිනිස්සු කියලා ඒතුමාක අදදි සිදාා කියනවා අතදික් කරලා අනේ අන්නස අම්ම ගැන සත පහකාආදරයක් තියන පුතෙක් නම්. එයායටටම තිබුණ නැද්දෝය පොලිමේගින් සල්ලිටික මාරු කරල්ලා ගෙනනද්දින්. අඩේ යන්නස කියලා අතදික් කල්ලායි සිදාය කතාව කියන්න. ටීව එක නිවසාහගෙනන් අතරතුරේදී කතත්්දරයක් යනවා මෙ අද පත්තරේ ප්‍රියාන්ති පෙල්රාගේ ඩෝක්ට. කෙකා ෙන්න්නවා ඇතුලෙක් න කියන ආ්ඩුව දෙවැවන්ත මමාධ්‍ය මර්ධනය කේදන බව එතුමා නිවේදනයක් නිකුත් කරමින් තවෞදවට අත්සධාන් කරයි කියලා කෞද තුමා කවරුුවර කියපු කතාවක් එරවට බලං ඉන්න එක්ක නකන. හිප්පො ඒකාලේ මධ්‍ය අයතන වලට ප්‍රයාාරල්ල වනේ මාධ්‍යවේදයෙන් ගාතෙන් වනේ රතුලේටද ආදරයටද මන්ද කියලා. මාධ්‍ය කතන්දරයේ හැමකාලම මාධ්‍යයට ඇගිල දෙකවෙන් වාද ප්‍රශ්නාර්ථ ීතිරි කල්ලා අප යාම ඊට පස්සේ අනිත් කාටඋන් වලට මේ දිනමින සතුම් පැතුම් කාටෝොන්න්න කය පුටාගන්. මෙන්න බලන්න. මේ ආණ්ඩුව සියලු මන්තවාදයෙන් ඇහැරෝමෙන් ඉන්නවා කෞදිහෙම කියන්නේ. විබල් විරවංශ මන්ත්‍රයතුමා වගේ පේන්ඩ තියෙන්නේ ඇඟිල්ල දික්කල්ලා ඔහුද කොහෙදහෙම කියන්නේ ඒ වගේ පේෙන්ඩින්නේ හැබැයි ඉස්සරහත්තයෙන්නේ ඔහුමයි. ඔවසා උදේගම්ම පිළ ඉස්සරායින්නේ. අතදික්කල්ලා කියනවා. එ අතරේ? වි සිල්වා හිටපුවා මාත්‍යතුමා පෞුගේ දස්ස කතා භාරලක්කවරානේ මෙන්න කාට ුන්නන එකක් ැඳලා දිවයිනේ උදේ විමිල සිරිගේ කාටුන් එකම්ම මේ. මෙන්න බලන්න. දෙපත්තෙන් ප්‍රහාර එල්ල වනා එදා ඔවට. නමුත් ඒසියල්ලම වැල කිලාතිබෙනවා. මේ තියෙන්න්නේ සාටකයක්ද. සාටකය දෙපත්තෙන් ආවරණයක් වෙලාවෙද. මවෙන් සිිල්වානෝ එදා කියලායි මේ කාටුන්න කැඳලතින්. ඕටාපපු ප්‍රහාරසියල්ලම සාටකයන සාාවරණය වුණා දෝ කියලා ඉයහන්නේ. යතරේ මෞවබි මේ අන්ජන ඉදු්‍ර ජුද්ගේ කාටුන්නෙකයිමේ. බැසිල් රාජපක්ෂ කියයනවා මහින්ද බලෙන් හරි අපේ පක්ෂයට ගන්නවා කියලා. එහෙම කියන කැයිලා බේහිට පුජනාධිපති මහින්ද මහත කියනවා ඇන් නෑවයි කියලා.කාවද දියටට දාන්න ඇවා මෙහෙම කිව්වලු නේද. ඇන් නෑවයි කෙවලු දිියට බහින්ද බලාගෙන දදින්නේ. එන උපුට ගන්නවා තතාත් කාටුන්නෙකා. දන්න කියන කෙනෙක් පත්තරයක් බලනවා පත්තරේ හෙඩින්නිිකම කද්ද කියෙ ොඳට බලන්න. ලංකාදීපයේ දාසාහ පොලාානගේ ස්වාරිස්මේන්. ස්වාරිස් එනකොට සරත් පොන්සේකද කොයිද පේන්නේ. එවගේ ඔවබාලනුව පත්තරයක් පත්තර හිඩිනිෙ එක ඔබට පේනවාද. බං නොපෙනවානම් කියවන්නම්. පාල්ලිමීන්තුවට කලබැද් දෙක්කඇවිත්. පාලිමේන්තුට කළබද්දික්කවෙත් කියලා හෙඩින්න්නෙක් දාලතිීනවා ඒක කියවන්න කෙනෙක් ගැයි ඒකාට ඔන්න කේතිෙන්. යතරේ ලංකාදී පෙටියාන් නහදන්න. මේ ඒතු මාසා රාජදාසත්තර කතන්දරයක් තුන්ඩු කෑලි වගේයක් රාජදාාසරං ඇවිල ඉන්න මොකරටද බලන්න තලංගම ජයසිඟගේ පලාමල්මේන්. තුන්ඩු කෑලි වගේ කරංඇල රාජදාස ඒතුමාටිකේ නොස්ස. මේ තුන්ඩු කෑලි දෙසයේ විසිපාරන් ගිහින් මන්ත්‍රීලට දෙන් හරියට දෙසේ විසිපා කරං ඇවෙල්ල. ඒ බුකරද බංගේ ඔන්න උත්තරේ මගුල් මරණ කොටහළුවලට ගයාාට වැඩිය රටට එකම එක දෙයක්කාරි කලානම් ඒක මේකෙල්ලියලා දෙන්න කියලා කියන්න. මන්ත්‍රයවුරු දෙසී විසිපාට බෙදන්නේ මගුල් මරණ කොටාළුවලට ගියාට වැඩිය එකම එක දෙයක්රි රටට කලානම් ඒක ලියලා දෙන්න කියලායි තුන්ඩු බෙදන්නේ. මේදිවයින. සුබතිපාල ජෝතිපාලගෙන් සමයන්කාට උන්නෙක. එකයාළුව කියනවා ජෛප කියනවා ආණඩුව නඩත්තු කිරීමට ජනතාවට සිදු වෙලා කියලා අනිත්‍යලුව කියනවා ඉතිං හදාගත්තෙ ජනතාවමුණි කියලා අදාගත්තෙේ ජනතාවමනිි කියලායි කියන්නේ ලංකාදීපේට යන්නේ පංකජරුවන්දගේ සරදම් බලන්නේ දේශපාලක තුමා කියනවා රනිල් කියේනවා අයාට ලැබෙන්න්නේ බිරිටත් වඩා අඩු වැටුපක් කියලා ඒකාල සරදම් මහනවා ඒකත් රාජ පක්ෂලගේ වැඩක් දෙසර් කියලා ඒකත් රාජපක්ෂලගේ වැඩක් දෙසර කියලා සරදම් අහදදේ තිස්සංකල් කෝ කියල හොයලා බලන් ලංකාදීපේ තිස්ස හේවා විස්සගේ හිනා වැස් මෙන්න මේ පොට්ටනි දෙක්කට යට වෙලායින්න තිස්සංකල්, පිටිපස් ැතියන පොට්ටනිය පසු කිය රජයේ නය. ඊට පස්ස ඉස්සරාතියෙන්නේ ඩොල මිලියන එකසි හැට දෙකයි ඉදශව මහයක මෑත කතන්දරයේ. මේ දෙකට යටවෙලායින්න තිස්සංකල් කෑගානෝ. කවදහරරි ඊළඟටේන ආ්ඩුවටත් අපිට බර පටවන්න ඇගේ ඉඩක් ඉතුරි කරපියියෝ කියලා. නය බර පටබනවා පටබනවා ඒ අතරේ. ස්රහටතියන්න්නේ ඉඩක් නැද්ද එහෙමයි ප්‍රශ්නය නැගෙන්න්නේ.ඒ අතර අයවැයකයක් නෙ කවුද අයවැය කුකුලෙක්ටද කොහේදාරගෙන සුජී වගේ බිගඩම් කවිය මෙෙන් කුකුලෙක් වගේ පේෙන් එතැන්ට ගේල්ලා වත්මන් ජනාධිපත්තුමාා ලොකු කතුරකුත් අරගෙන මිනිසුන්ට මූ කෙටූ නිසා කොරගත්තෙමි කොටු පොර කුකුලෝ හොමහිටූ කපන්නෙමි මම තොතේ අත්තටූ තේෙල දානතයන්න වැදි ලද කොමත් දන්නෑ මං එමකිවා මිනිසුන්ට මූ කෙටු නිසා කොරගත්තෙමු කොටු. පොරු ලොහො හිටුව කපන්න්නෙමි මමතොතේ අත්තටු. පොරකුකුලෙක් ඉන්න ඇතුට අත්තට කපලදදානල අයවැෑ කියන පොකුකුලාගේ. බදදු පැත්තටකක් එම උනාර නානම් වටනවානේ. එදෝට රිවිරට යන්නන්නේ අසං ගෙදුනිල්ගේ තේරස් මෙන්න බල. අගමැතිගේ ප්‍රකාශයක්තිේනවා මන්ත්‍රීන්ගේ වැටුබ්දීමන වැඩිකළේතු යගමැතිකයන් යරබලන්න රටේ සාමා් පරවැසය තකාහිටපු කෑමටිකාරගෙන ප්‍රිගාන අරගෙන ගහිල්ල මකද කරන්නේ. දේශපාලඥන්ගේ කටට ඒකත් ඔබනා ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. වේ අතරේ ජනතාවට වැටටවැදිලතේද්දී අලියමුකද කරන්නේ. අවසන් කාටඋන්නක ලැංකාදී පේදසගෙන්. ඒයි දස වැට්වලට අටවෙලායින්න නැගිට ගන්න බැරුව. එය අතරේ පාර්ල්ලිමේන්තුව පැත්තෙන් අලියෙක් අග බැත්තුමාාගේ මෝනුවර වගේ ඇඳලතේෙන්නේ මේයාලිය දිව්‍යලෝකයනවා මොකටද අරබලන්න මන්ත්‍රී වැටුප්ටික ගන්න. අලිය දිව්‍යලෝකෙ ගියා වගේද. හමේමුබක පුදුවලෝක යක්සක්.